लोरा हैप्पीनेस यूट्यूब चैनल के टाइम और अलग है मम्मा आते रहेंगे कतु करेगा ना माँ मम्मा तो वाला टी केला देने आने एक मनी में कौन दे बाबा करने पुलवा सुबह अभी का साथ कार या क्या ना इस केस यानवे नांग ये वाला तय करेगा ना तेस केस ये पुतंग में ना वाकी ताट्टे पैदी ना नांग ये तंग वाला आलू तेन इस केस वार्तने करेगा ना और अधमाम में केला देना या टॉनिक के का गोड़ाक पैदगाते पेरे को लवलिन तमाय मम्मे है आटोनिक के का हदागा ने මේ ස්වභාවික සත්කාරය හදාගන්න අපිට පේරකොළ 15ක් 20ක් විතර ඕනේ වෙනවා පේරකොළ ගණිතයේ ලෙඩ වෙලා නැති පේරකොළ හොඳට තෝරලා ගන්න පේරකොළ කියන්නේ අසාමාන්‍ය විශ්මිත ගුණයක් තියෙන කොළ జాතියක් කියලා ආයුර්වේදයේ සඳහන් වෙනවා මේ විදිහට පේරකොළ ටික කඩාගෙන පේරකොළ ටික තඹ ගන්න පුළුවන් පිරිසිදු වාජනයකට දාගන්න ඕනේ උයන්න ගන්න වාජන මේවට ගන්න එපා මේ දේවල් කරන්න වෙනම වාජන තියාගන්න දැන් මෙන්න මේ විදිහට හොඳට පේරකොළ ටික හොද ගන්න ඕනේ. පේරකොළ හොදද්දි මේ විදිහට හොඳට බලලා පේරකොළ ටික හොද ගන්න. මොකද පේරකොළ වල පිටිපස්සේ එක එක සත්තු ඉන්න පුළුවන්. මම දැන් මේ විදිහට පේරකොළ ටික හොඳට හොදගත්තා. මේ හෙයා ටොනික් එක හදාගන්න මම තව එකතු කරගන්නවා උළුහාල්ලට කීපයක්. उलुहाल अवश्यम नहट तीन दिखर उलुहाल पेरकोल दिखर मे टोनी कपिट अदागन दम पेरकोल टीक तंबगा मे विधिया रिपेला उलुहाल इकटकरवा दमेक विना विसक मुद्दे तंबगाने मेक मुद्दे तमिन का वहल तीयागण මේ ඔයාට පේන්නේ විනාඩි 15කට පස්සේ පේරකොළ ටික හොඳට තැම්බිලා තියෙන විදිය. මේ විදියට පේරකොළ ටික කාපාට වගේ වෙනකන් තැම්බ ගන්න ඕනේ. විනාඩි 20කට පස්සේ මේ විදියට පේරකොළ ටිකයි උරුහාල් ටිකයි හොඳටම තැම්බිලා තියෙනවා. ඊට පස්සේ මේක ලිපෙන් අයින් කරගෙන මේ විදියට හොඳට නිවා ගන්න ඕනේ. මෙන්න මේ විදියට කරද්දි මේක ඉක්මනට ඔයාට නිවා ගන්න පුළුවන්. පේරකොළ ටික හොඳට තැම්බුනහම අපි දැන් තම්බන්න කලින් දාපු වතුර ටික මෙන්න මේ විදියට දුඹුරු පාටට දිනනවා. දැන් මේක හොඳට නිවුනට පස්සේ පිටිසුදු වාජනයක් අරගෙන මේක වතුර ටික අපි පෙරා ගන්න ඕනේ. පේරකොළ තඹගත්ත වතුර ටිකක් ඔයා තියාගන්න මම පස්සේ කියන්නම් ඒ මොකටද කියලා. ඔයාට දැන් මේ පේන්නේ මම පෙරාගත්ත පේරකොළ තඹපු වතුර ටික. දැන් මේ පේරකොළ තඹපු වතුර ටිකෙන් අපේ හිසකෙස් හොඳට තෙමා ගන්න ඕනේ මේ විදිහට. ඉතින් ඔයාට මේකට ස්ප්‍රේ බෝටල් එකකින් මේක ස්ප්‍රේ කරගන්නත් පුළුවන් ඔයාගේ කොණ්ඩෙට. එමත් නැත්තම් මේ විදිහට කරන්න පුළුවන්. ස්ප්‍රේ බෝටල් එකකින් මේක කොණ්ඩෙට ස්ප්‍රේ කරනවා නම් මේක අපේ කොණ්ඩෙට ඇප්ලයි කරගන්න ගොඩක්ම ලේසියි. මන් දැන් මේ හෙයා ටොනික් එක මෙන්න මේ විදියට මගේ කොණ්ඩේ ගා ගන්නවා. දැන් මේ ඔයාට පේන්නේ මම මේ හෙයා ටොනික් එක මගේ කොණ්ඩේ ගා ගත්තට පස්සේ තියෙන විදිය. ඔයාගේ කොණ්ඩේ ඒ වගේම ඔයාගේ හිස් කබල හොඳට මේකෙන් තෙත් වෙන විදියට මේක ගා ගන්න. ඉතින් ඔයා මේක ඔයාගේ කොණ්ඩේට ස්ප්‍රේ කරාට පස්සේ ඔයාගේ ස්කැල්ප් එක මසාජ් කරන්න යන්න එපා. කොණ්ඩේ තෙත නිසා කොණ්ඩේ ගැළවිලා යන්න බලන්න. දැන් පේරකොළ ටික හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. මම කලින් පේරකොළ තඹපු වතුර ටිකක් ඉතුරු කරගන්න කිව්වේ. මේ පේරකොළ ටික බ්ලෙන්ඩර් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම බ්ලෙන්ඩර් කරගත්ත පේරකොළ ටික. දැන් මම බ්ලෙන්ඩර් කරගත්ත පේරකොළ ටික මේ විදියට මගේ හිස් කබල ගානවා. හිස කෙස් වලත් ගෑවට කමක් නැහැ. ඔයාගේ කොණ්ඩේ අඩු තැන්වල නළල දෙපැත්තේ වගේ කොණ්ඩේ අඩු තැන්වල මේක විශේෂයෙන්ම හොඳට ගා ගන්න. මේ විදියට කොණ්ඩේ සෙක්ෂන් වලට බෙදලා ඔයාගේ ස්කැල්ප් එකේ හොඳට ගෑවෙන විදියට මේක ගා ගන්න. මේක ගා ගන්න නම් ටිකක් අමාරුයි. ඒ වුණාට හොඳට කොහොමාරි ඔයාගේ ස්කැල්ප් එකේ ගෑවෙන විදියට මේක ගා ගන්න. ඉතින් ඔයාට මේ පේන්නේ මම මේක මගේ කොණ්ඩේ හොඳට ගා ගත්තට පස්සේ තියෙන විදිහ. කලින් මගේ නළල දෙපැත්තේ කොණ්ඩේ ගොඩාක් අඩුවෙන් තිබ්බේ. ඉතින් ඔයාලට දැන් පේනවා මගේ
නළලේ දෙපැත්තේ බේබි හස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ ස්වභාවික සත්කාර වලින් තමයි මේ කොණ්ඩේ වවා ගත්තේ. ඔයා මේක ගාලා පැයක් විතර ඉන්න. මොකද පේරකඩවල තියෙන ගුණයන් හොඳට ඔයාගේ ඉස්කබලට ඌරා ගන්න ඕනේ. ඔයාට දැන් මේ පේන්නේ මම මේක ගාලා හොඳට නෑවට පස්සේ මගේ කොණ්ඩේ තියෙන විදිය. ඇත්තටම ගොඩක් හොඳ වොලියුම් එකක් ඇවිල්ලා තියෙනවා මගේ කොණ්ඩෙට. මේක වොෂ් කරද්දී ඔයා ෂැම්පු කරන්න එපා. ඔයා මේක එක දිගට සතියක් විතර කරනවා නම් ඔයා දවස් දෙකක් මේක කරලා ඊට පස්සේ දවසේ හොඳට ෂැම්පු කරන්න. පේර කොළවල කුඩු ඔයාගේ කොණ්ඩේ හිටින්න පුළුවන්. ඉතින් ඔයාගේ කොණ්ඩේ වේරුණාට පස්සේ ඔයා පණාවක් අරගෙන ඔයාගේ කොණ්ඩේ හොඳට පීරන්න. එතකොට ඒ ටික හැලිලා යනවා. ලෝරා හැපිනස් YouTube channel එකේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බ වෙමු.